अद्यापि में खेटी माध्यम कथा के रे मैं देन बहुम प्रश्न मटवड़ा को लंट तीन मैं ऐ मे दवास पहाक निवाड़ दी लदी इन्ने अरे देशीय नाय प्रतियोगत करने संबंधे यनादि वसेन इतिंग एनिसा मंग ए संबंधे खेटी अदहस दीमा करला මම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ සෑහෙන තද උණක් තියෙනවා මේ දවස්වල. හරි. ඒ උණ හැදිලා හිටපු නිසා මට මේ සම්බන්ධ වෙන්න අපහසු වුණා සාකච්ඡා වලට අපේ පක්ෂය සහ පක්ෂයත් සමග එකතු වෙලා වැඩ කරන විපක්ෂයේ පක්ෂවල අදහස් साकाचा कारण मे संबंधे नमूत मम मगे अदहस मिथन प्रकाश कारण अभी पक्ष सेलम विपक्षे पक्ष हेट मे मुनगहिला दीर्घवासीन साकाचा कर्ण मे नाय प्रतिभागत किरी में संबंधे दें अट दैनट आरांच वेलातीन विधियट विशी अटवेद कैबिनेट अनुमति लबागत्ता पासे मे देशीय नाय प्रतियोगिता किरीम संबंधे वीसी नामेय सह तीसवें दिनवल पार्लिमेंतु मुदाल पिलिबंद कारक सभावे मे साकच्छा करला इट पासे सिनसुराद इरिदा कियन पलवेनिद देवनिद पार्लिमेंतु विवादयक्कट यान्न तमयि අපිට ආරංචි වෙන විදියට දැනට වැඩපිළිවෙල සකස් වෙලා තියෙන්නේ නමුත් 27 වෙනිදා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ සියලු දේ සම්බන්ධයෙන් එකඟත්වයකට එන්න සිද්ධ වෙයි. ඉතින් ඕක තමයි අපිට දැනට තියෙන ආරංචි මාර්ගය. ජනාධිපතිවරයා විපක්ෂ නායකතුමාටත් මටත් දෙන්නටම කතා කළ මේ සම්බන්ධයෙන් යම් කිසි දැනුවත් වීමක් කරා. අපි බලමු කොයි ආකාරයටද මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්නේ කියලා. මම සමස්තයක් හැටියට කියන්නම්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අපි මුලින්දම්ම කිව්වේ මේ නොකළ යුතු දෙයක් කියන එක. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක लेसी दयाक ने में आपे ब्लू प्रिंट आपे वेंडपिली वेले आपे अवरुद्ध कट कालीन सह एक आवात कालीन कल्ला फेब्रवरी मासी इकुत्करपु ब्लू प्रिंट वर्षन 2.1 के आपे की हुए नुकरनवानां वडात्म सुदुसी नामुद याम किसी आकार मैं खल युतुम वेनवाण ये खलयुतु आकार अभी अपे मते इद्रिपत्कलधीर नोकलयुतु हकितारट नोक्रीमट वगबलागत युतु नमो अत्यावश्यना खलयुतु आकार अभी पेहदली कलधीलधीन ये කලීතු ආකාරය ගැන එකෙන් අපි අර්ථකථනය කරන්නේ කාරණා දෙකක් එකක් තමයි දේශීය මූල්‍ය වෙළඳ පොලේ ස්ථාවරත්වයේ 100%ක් රැකෙන්න ඕනේ එක තැන්පත් කරුවන්ට කිසිසේත්ම අගතියක් වෙන්න බෑ එතකොට අපි ඒක ඉතාමත්ම ඍජුවම අදහස් දක්වලා තියෙනවා කිසිසේත්ම ඔය හෙයා කට් කියන එකක් ඒ කියන්නේ ණය කපා හැරීමක් සිද්ධ වෙන්න බෑ කිසිම විදියකට ණය කපා හැරීමට යෝජනාවක් ගෙනාවොත් අපි ඒට එකඟ වෙන්නේ නැහැ අපි ඉතාමත්ම ගැඹුරෙන් මේ විශ්ලේෂණය කරලා තියෙනවා ජනතාවට සහ අරසාධක අරමුදලේ සමාජිකයන්ට පොදුවේ තැන්පතු හිමිකරුවන්ට කිසිම විදියට අගතියක් නොවන විදියට
යම් කිසි යෝජනාවලියක් ඉදිරිපත් කරොත් අපිට පුළුවන් වෙනවා ඒ සම්බන්ධයෙන් හුදෙක් පටු දේශපාලණයෙන් එහාට ගිහිල්ලා මේ රට වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මොකද මේ රට හැකිලමින් පවතිනවා. ආර්ථිකය හැකිලමින් පවතිනවා. මම එදා පෙන්නලා දීපු විදියට 2013ට නැවතත් මේ රටේ ඒක පුද්ගල ආදායම අඩු වෙලා තියෙනවා 2013ට. අවුරුදු 9කින් ගෝඨාභය රාජපක්ෂ සහ අද මේ ජනාධිපතිවරයා සමග එකතු වෙලා ආණ්ඩු කරන කට්ටිය මේ රට අවුරුදු 9කට පල්ලෙහාට ඇදලා දැම්මා. දැන් තියෙන උපකල්පන වලට ප්‍රකාරව 103ක ආර්ථික වර්ධනය බලාපොරොත්තු වෙන්නේ 2027 වෙනකොට. ඒතර මම පෙන්නලා දුන්නා ජනාධිපතිවරයා කියන 2048 සංවර්ධිත රටක් කියන ඉලක්කයට යන්න නම් ඩොලර් 13,200 ගානක ඒක පුද්ගල ආදායමක් ලබා ගන්න නම් 2027 ඉඳලා 106.5%කට වර්ධනය වෙන්න ඕනේ අවුරුද්දක් පාසා හැම අවුරුද්දම 2048 වෙනකම්. හරි මේ ගානට ගියොත් 2048 වෙනකොටත් අපි ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක විතර තැනක තමයි හිර වෙන්නේ. හරි. ඉතින් යම් කිසි උපකල්පන කරන්න ඕනේ. මෙතන සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ රට ගොඩ ගන්න නම් මේ හැකිලෙන ආර්ථිකය නැවතත් ශක්තිමත්ව නැගිටින්න ඕනේ. මේ ආර්ථිකය වර්ධනය වෙන්න නම් අවශ්‍ය එක මූලික දෙයක් තමයි කුඩා හා මධ්‍යම පරිමාණයේ සුළු හා මධ්‍යම පරිමාණයේ දැවැන්ත ඒ ව්‍යවසායකයන් මේ වැටෙනවා වෙනුවට දෙපයින් නැගිටින්න හැකියාව ලැබෙන්න ඕන. අද අපි දකිනවා නොයෙකුත් ආයතන ක්‍රමක්‍රමයෙන් වැහිගෙන යනවා. ඒකට දේශීය විදේශීය දෙකම කාරණා බලපාන. එකක් තමයි අපි දකිනවා විදේශීය වෙළඳපොලේ ඉල්ලුම අඩු වෙලා තියෙනවා යුරෝපයේ ඇමරිකාවේ අපේ ඇඟලුම් වලටත් ප්‍රශ්නයක් වෙමින් පවතිනවා. ඒත් සමගම අපි දකිනවා ඔටෝමේෂන් තාක්ෂණය සියලුම කර්මාන්ත වලට දැන් ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණය වෙමින් තියෙනවා. ඒත් සමගම එදා මැෂිමක් වටේට රැකියා 10ක් නිර්මාණය වුණා නම් අද වෙනකොට මේ මැෂිම වටේ නිර්මාණය වෙන්නේ රැකියා 5යි. තව අවුරුද්දක් යනකොට මේ මැෂිම වටේ නිර්මාණය වෙන්නේ රැකියා 2යි. ඒක තමයි යථාර්ථය. මේ යථාර්ථයට අපි කොහොමද මූණ දෙන්නේ? මොනවද අපි කළ යුත්තේ? දැවැන්ත ප්‍රශ්න රාශියක් අපේ ඉස්සරහා තියෙනවා. එහෙමනම් අපේ වැඩපිළිවෙල විය යුත්තේ මොකද්ද? දැන් මම දැක්ක ජනාධිපතිවරයා කියලා තියෙනවා පැරිසියේද කොහෙද මේ ආර්ථිකය වර්ධනය කිරීමේ රෝඩ් මැප් එකක් තවම ඔහුට නැහැ කියලා. ඒ රෝඩ් මැප් එක නිර්මාණය කරන්න ඕනේ කියලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ රට යම් කිසි ස්ථාවරභාවයකට රැගෙන එම සහ එතනින් එහාට ගිහිල්ලා තිරසාර සංවර්ධනයක් ලබා ගැනීම සඳහා ඒ රෝඩ් මැප් එක බ්ලූ ප්‍රින්ට් එක මොකද්ද කියන එක. අපි අපේ බ්ලූ ප්‍රින්ට් එක ඉදිරිපත් කරලා තියෙනවා. අපි කොහොමද මේ රට ගොඩ ගන්න කියන එක දැන් අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් කාලයක අපේ අදහස් ඉදිරිපත් ඉතින් ඒ නිසා මේ රට මින් ඉස්සරහට ශක්තිමත්ව වර්ධනය වෙන රටක් බවට පරිවර්තනය කරන්න නම් අපිට ජනතාවගේ
ප්‍රසාදය ලබා ගන්න ඕනේ ජනතාවගේ ආශිර්වාදය ලබා ගන්න ඕනේ ජනතාවගේ ඡන්දය ලබා ගන්න ඕනේ ඒ නිසා මැන්ඩේට් එකක් අත්‍යවශ්‍යමයි මැන්ඩේට් එකක් අත්‍යවශ්‍යමයි හරි එතකොට ලැබෙන පළවෙනි අවස්ථාවේදී ජනතාව ඉදිරියට ගිහිල්ලා අපේ වැඩපිළිවෙල ඕන් ඉදිරියේ තියලා ඔවුන්ගේ එකඟතාවය අනුව තමයි මේ රට ඉදිරියට ගෙන යන්න වෙන්නේ. එතකොට මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලැබෙන මූලිකම වාසිය තමයි නැවතත් මේ ඉහළ ගිය පොලි අනුපාත යම් ස්ථාවර මට්ටමකට පහළට රැගෙන එීම. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් භාණ්ඩාගාර බිල්පත අවුරුද්දක ඒකට ද්විතීයක වෙළඳ පොතේ පොලේ ලැබෙන පොලිය 19ක් නම් එම්ම කාලෙම තියෙන භාණ්ඩාගාර බැඳුම් කරයක අවුරුද්දක කාලයක් ඉතිරි වෙලා තියෙන එයට අවදානම් පොලියක් තියෙනවා අර 19ට තවත් 105ක 6ක තේනවද මං කියන එක ඒ කියන්නේ කාලය අවුරුද්දයි එකක් භාණ්ඩාගාර බිල්පතක් අනිත් එක භාණ්ඩාගාර බැඳුම් කරයක් දැන් භාණ්ඩාගාර බිල්පතකට අපි දන්නවා රජය කියලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ භාණ්ඩාගාර බැඳුම් කරවලට යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ඒතර මේ දෙක අතර තියෙන එකම වෙනස තමයි මේ බිල්පත ප්‍රතිව්‍යුහගත වෙන්නේ නැහැ මේ බැඳුම් කරය යම්කිසි විදිහකට ප්‍රතිව්‍යුහගත වෙන්න ඉඩ තියෙනවා නමුත් මේ දෙකේ කාල පරාසය එකමයි අවුරුද්දයි එතකොට මේකට වඩා මේ භාණ්ඩාකාර බැඳුම් කරේ අවදානම වැඩි හරිනේ එතකොට ඒක තමයි අපි කියන්නේ මේ රිස්ක් ප්‍රීමියම් එක අවදානම් පොලිය එතකොට අපිට අවශ්‍ය වෙන්නේ රටේ වර්ධනය නැවතත් පටන් ගන්න නම් මේ අවදානම අඩු කර ගන්න ඕනේ. අවදානම අඩු වෙනකොට පොලි අනුපාතය අඩු වෙන්න ඕනේ. ඒ පොලි අනුපාතය අඩු වෙනකොට සුළුහා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයන්ට අනිත් ආයතන වලට නැවතත් මේ හැකිලිම වෙනුවට ආර්ථිකයේ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ හැකි ඉක්මනින් නැවතත් ආර්ථිකය වර්ධනය කරා රැගෙන යන්න හැකි ඉක්මනින් හරි එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බලාපොරොත්තු වෙන මූලිකම අරමුණ තමයි අර හැකිලෙන ආර්ථිකයක් නැවතත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම මූලික වශයෙන් පොලි අනුපාත පහළගෙන ඒම හරහා නැවත ලබා ගැනීම. එතකොට අපිට දේශපාලන වශයෙන් මේක නොයෙකුත් ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් අපිට සිද්ධ වෙනවා ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම ගැඹුරෙන් මොන්ගේ යෝජනාවලිය අධ්‍යයනය කරන්න. ඒ යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී මම කලින් කිව්වා වාගේ එක අපි ඉරක් ගහනවා ඒ ඉරෙන් එහෙට අපි යන්නේ නැහැ. ඒ තමයි කිසිසේත්ම දේශීය ණය කපා හැරීමකට කිසිසේත්ම අපි එකඟ වෙන්නේ නැහැ. හරි? කපා හැරීමකින් තොරව අපට සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද මේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම් ඒ හරහා අවම ලෙස ඍණාත්මක බලපෑමක් මූල්‍ය වෙළඳ පොළට ආයෝජකයන්ටත් අත් වෙන පරිදි මේ කරන්න කියන එක. තව එක වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය නම්
නීති සංශෝධනය කරලා අවශ්‍ය නම් නීති සංශෝධනය කරලා ජනතාව සහ මේ ණය හිමියන් රැක ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගන්න. හරි? එතකොට මම මේ උත්සාහ කරන්නේ කියන්න දිගින් දිගටම අපි වග කියන විපක්ෂයක් හැටියට ජනතාවාදී විපක්ෂයක් හැටියට ජනතාව වෙනුවෙන් පෙනී හිටින විපක්ෂයක් හැටියට අපි සූදානම් ජනතාවගේ පැත්තෙන් හිටගෙන මේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳව අවශ්‍ය සාකච්ඡාවකට मम कि मे देशीय नय प्रतिगत किरीम संबंधे ओंगे योजनावली अपिताम दकला नह हरि मम की अने अपी रटट दीलतीन पाणिविडे किएने का मुखाद्य किया हरिने इतकोट ए दिन योजनावली පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා අපේ සහයෝගය රජයට අවශ්‍ය වෙනවා. එතකොට ඒ සහයෝගය ලබා දෙන්න නම් කොයි ආකාරයෙන්ද මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන එක පිළිබඳව අපි සෑහීමකට පත් වෙන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ අපේ do not cross line එකක් තියෙනවා. ඒ do not cross line එක තමයි ණය කපා හැරීම. කිසිසේත්ම ණය කපා හරින්න අපි ඉඩ තියන්නේ නැහැ. මම ඒකට කියන්න හේතු ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි මේ විශ්ලේෂණය ගැඹුරෙන් කරලා තියෙනවා. විකල්ප කිහිපයක් අපිට යොදා ගන්න හැකියාවක් තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා කොපමණ ප්‍රමාණයක් දේශීය ණය 2032 න් එහා පැත්තට තල්ලු කර ගන්න ඕනද කියන එක අපි දන්නවා ඒක කරන්න නම් ඒ ණය අයිතිකරුවන් කවුද කියලාත් අපිට අවබෝධයක් තියෙනවා देशीय बैंक वलट एमतंग राजे बैंक वलट खोच्चर मे नायवल आईतिहाल तपिदा अर्धसाधक अर मुद्रेट अत नोतिया मे वेडे करा पुलवां बवा तपिदा इधनी साकट अभी भाजने करम किसी से සාමාන්‍ය ජනතාවට අහිතක් වෙන විදියට එහෙමත් නැත්නම් ඔවුන්ට ඍණාත්මක බලපෑමක් එන විදියට මේ යෝජනාවලිය ඉදිරිපත් වෙනවා නම් එය වෙනස් කිරීම සඳහා අපිට පෙනීන සිද්ධ වෙනවා මොකද ඒක තමයි විපක්ෂයේ මූලික මේ වගකීම जनता वेनुवेन पेनी सिटी अभी मेके पेनलयान सूदा नन्ने अभी जनता वेनुवेन पेनी हिटिनो जनता वेनुवेन सटान करनो अर्धसाधक वेनुवेन पेनी हिटिनो अर्धसाधक वेनुवेन सटान करनो तेंपत करुवान वेनुवेन पेनी सिटिनो तेंपत करुवान वेनुवेन सटान करनो एक सटान करनो कियन एकेन अपि अदहास करन्ने अपि कोहोमद योग्य तनकट मे प्रतियुग कत किरीम अत्यावश्यम नंकरान कराने कोहुमत की इनका पीली बंदे वा याम किसी तैन कटे हैं अत्यावश्य में मैं का हरिया टकर होते हैं सुलुहा मध्य परिमाण विवसाय के अंग में वेटलाइन वाले इंगलिया टकर है कि हरिया टकर होते इधर खाऊ दमे का हरियट कराने
කවුද මේක හරියට නොකරන්නේ කියන එක පිළිබඳව තමයි මෙතන තියෙන ගැටලු දැන් අපි දකින්න දිගින් දිගටම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලොකු ගැටලුවකට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් අපේ අරමුණත් ඔවුන් මේකෙන් ගොඩ ගන්න එක පක්ෂයේ හිටියද ආණ්ඩු පක්ෂයේ හිටියද විපක්ෂයේ හිටියද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි කොහොමද මොවුන් මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගන්න ඒකට අපි කොහොමද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ අපිට ඕනේ නැහැ මේ කට්ටිය තවදුරටත් වලපල්ලට ඇදලා දාන්න අපිට විපක්ෂයක් හැටියට අපි සතුටු වෙන්නේ නැහැ කුඩාහ මධ්‍යම පරිමාණයේ ආයෝජකයෝ තවදුරටත් කඩන් වැටෙනවා නම් ඒකේ මොකද්ද අපිට තියෙන වාසිය අපිට පෙන්වන්න ඕනේ අපි විපක්ෂයේ ඉඳගෙන අපිට පුළුවන් ඕන් වෙනුවෙන් පෙනී හිටින්න අපිට පුළුවන් හරි තැනකට මේක ගේන්න එතක මේක හරියට කරෝතින් අපිට රටක් හැටියට ගොඩ එන්න යන කාලය අවම කර ගන්න පුළුවන් මේක ඉතාමත්ම තාක්ෂණික කාරණාවක්. දැන් මම මේ 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 විෂය පිළිබඳව යම්කිසි විදියකට තාක්ෂණික මට අවබෝධයක් තියෙනවා. පශ්චාත්තුපාදී. මට මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ උගන්නපු ගුරුවරයෙක් හැටියට අතවශ්‍යයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් පෝස්ට් ග්‍රැජුවෙට් ඔෆ් ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් එකෙන් මේ සබ්ජෙක්ට් එක මම උගන්වපු කට්ටිය දැනට ඉහළ ස්ථානවල මේ බැංකුවල අදත් ඉන්නවා මම ප්‍රධාන බැංකුවක භාණ්ඩාගාරික හා ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥයා හැටියට මට ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමග වෙච්ච එකඟ වීමකදී එය කඩා කප්පල් කිරීමට පසුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ලංකාවේ සංවර්ධන බැංකුවලට ලබා දීපු ක්‍රෙඩිට් ලයින් එක නැවැත්තුවා නැවැත්තුවාම පොලි අනුපාතය 100ට 106ට ගියා සාමාන්‍ය මනි මාකට් එකේ ඕවර්නයිට් මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක 100ට උදේ පාන්දර පටන් ගන්නකොට 100ට 15යි හතහමාර 8 වෙනකොට 100ට 30යි 9 10 වෙනකොට 100ට 50යි 60යි 70යි එහෙම ගිය කාලෙකුත් තිබුණා ඒ කාලේ මගේ වගකීම උනේ ඒ ප්‍රධාන බැංකුවේ ඒ භාණ්ඩාගාරයේ නිසිසේ කළමනාකරණය කිරීම. කරගත්තොත් ගොඩ නොකරගත්තොත් වලේ. අද බැංකුව විශිෂ්ටතානයක තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මේ තාක්ෂණික සබ්ජෙක්ට් එක. එතකොට මේ තාක්ෂණික සබ්ජෙක්ට් එකට මම අප්‍රෝච් කරන්නේ අර කෝණ කිහිපෙම සමහරු මේක දකින්නේ මේ ඒ කියන්නේ තියරිටිකල් ඇස්පෙක්ට් එකකින් හරි තියරිටිකලි කොහොමද මේක දකින්නේ සමහරු දකින්නේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකකින් සමහරු දකින්නේ පොලිටිකල් ඇස්පෙක්ට් එකකින්. හරි. මම මේක දකින්නේ තියරිටිකල් ඇස්පෙක්ට් එකකින්. ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකකින් සහ පොලිටිකල් ඇස්පෙක්ට් එකකින්. අනිත් එක මම දකින්නේ ව්‍යවසායකයේ ඇස්පෙක්ට් එක හැටියට. මොකද මමත්
සාර්ථක ව්‍යවසායකයෙක් මේ රට දේශපාලනයට එන්න කලින් කුඩාවට ව්‍යවසායකයක් හැටියට තවත් කෙනෙක් සමග පටන් ගත්ත කෙනෙක් තමයි මම ලංකාවේ ප්‍රධාන ඒ ආයතනයක් බවට පටන් ගත්ත ආයතනය මේ ශක්තිමත්ව රැගෙන ආවේ හරි එතකොට මේ හැම ඇන්ගල් එකෙන්ම මේක බැලුවොත් තමයි අපිට හරි තැනකට මෙතනට එන්න පුළුවන් වෙයි හරි එතකොට ඔය නොයෙකුත් පුද්ගලයෝ සමග කතා කරන එක හෝ එතන නොයෙකුත් රටවල් වල දෙන අන්ඩර්ටේකින් නෙමෙයි වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ අපේ රටේ අද තියෙන තත්ත්වේ හරියට තේරුම් අරගෙන ඒකට තර්කානුකූල ප්‍රැක්ටිකල් පොලිටිකල් සහ සමාජයට ඔරොත්තු දෙන්න පුළුවන් සොලූෂන් එකක් ගෙන ඒම තමයි වැදගත්ම වෙන්නේ ඒ නිසා තමයි සජි ප්‍රේමදාස අපේ සජබේ නායකතුමාගේ නායකත්වය මත අපි තුන් දෙනෙක්ගේ අපේ කමිටුවක් ඉදිරිපත් කළා තුන් දෙනෙක්ගේ කමිටුවක් තියෙනවා කබීර් එරාන් සහ මම අපි මේ සම්බන්ධයෙන් අද නෙමෙයි සාකච්ඡා කරේ අවුරුද්දකට කලින් ඉඳන් ඊටත් කලින් ඉඳන් ඇත්ත වශයෙන්ම ඔබලා කෙනෙක් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් 2020 පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරපු පළවෙනි කතාවෙම මම කියන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න IMF එකට යන්න 2020 එතකොට මේ දැන් අපි දිහා අමුතු ඇහෙන් බලන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන ආණ්ඩුවේ කට්ටිය මොනවද අපිට කිව්වේ රංජිත් සියඹලා පිටිය වෙන්න පුළුවන් ශේහාන් සේමසිංහ වෙන්න පුළුවන් අනික් කට්ටිය වෙන්න පුළුවන් මොනවද අපිට කිව්වේ ඒගොල්ලෝ අපිට කිව්වේ අපිට තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඒ නිසා මේක මේ අපි හදිස්සියෙන්ම මේ අපේ ඔළුව හැප්පිලා වගේ එකක් කියන කතාවක් නෙමෙයි මේක අතිශයින් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන අදහස් තමයි අපේ ආර්ථික කමිටුව හරහා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ එතකොට අපි සාකච්ඡා කරලා දේශපාලන වශයෙන් කොහොමද අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ කියන එක පිළිබඳව සහ තාක්ෂණික කාරණා කොහොමද අපි මේකට එකතු කරන්නේ කියන එක පිළිබඳව අපි ධනාත්මක තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා पाउल अयंकिरीम संबंधें समीक्षणे तमाय गेटलुवती हरिकाट्य तोरगेन तीयनवाद नैद्द देन अपी दान्वा समुर्दिय हरहा अतिसेन දරිද්‍රතාවයෙන් පෙළෙන 10 දෙනෙක් ඉන්නවා නම් ඒ 10 දෙනාගෙන් 4 දෙනාට විතරයි සමෘද්ධිය ලැබිලා තිබුණේ 6 දෙනෙක්ට ලැබිලා තිබුණේ නැහැ දේශපාලන හේතුන් මත. ඉතින් ඒ 6 දෙනාට දෙන්න ඕනේ. දැන් මේක 6 දෙනාට ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි තාම අපිට හරි අදහසක් නැහැ. ඉතින් මේ හරි පුද්ගලයන් තෝරගත්තද නැද්ද කියන එක පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ඉදිරිපත් කරා විදුලි බිල බලන්න කියලා. යුනිට් 30ට වඩා අඩුවෙන් පාවිච්චි කරනවා නම් ඒ කට්ටිය සියලු දිනාටම මේක ලැබෙන්නේ නැහැ. යුනිට් 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරනවා නම් ඒ කට්ටියට මේක ලැබෙන්නේ නැහැ. දැන් ලර්න් ඒෂියා ආයතනයෙන් කියනවා දරිද්‍රතාවය ගිය අවුරුදු එකමාරේ ලක්ෂ 40කින් වැඩි වෙලා කියලා. ලක්ෂ 30ට තිබිච්ච දුප්පත්කම දැන් ලක්ෂ 70ක් වෙලා කියලා. ඉතින් ලක්ෂ 70ක් කියන්නේ මිලියන 7ක්. මිලියන 7ක් නම් මිලියන 1කට එකහමාරකට නම් මේ අස්වසුම දෙන්නේ. එතන ලොකු ගැප් එකක් තියනවා නේද? එතකොට මේ සමීක්ෂණය හරහා ලබාගත් මේ දත්ත පිළිබඳව ගැටලු සහගත භාවයක් ගොඩනැගිලා තියෙන බව තමයි පේන්නේ. Lock it in there.
පුවතකට එහා කී රටගෙනක කුමාක්